නුවර එළිය සහ වදුල්ල දිස්ත්‍රික්කය අර්ථාපල් වගාව ප්‍රමුඛව සිදු කරන ප්‍රදේශ. දළ වශයෙන් නුවර එළිය පමණක් පවුල් 30,000 - 40,000 අතර ප්‍රමාණයක් ඍජුවම අර්ථාපල් වගාවෙන් පමණක් යැපෙනවා. මේ ගොවීන් උඩරට එළවලු ගොවීන් ලෙසයි හඳුන්වන්නේ. අර්ථාපල් වල සිට ගෝව ගෙඩිය දක්වා පලිබෝධනාශක විශාල ප්‍රමාණයක් භාවිත වෙනවා. එසේමයි රසායනික පොහොරත්. සාමාන්‍යයෙන් අර්ථාපල් වගාවේදී දින 14කට වරක් පලිබෝධනාශක භාවිත කළ යුතුයි. නමුත් දැන් වෙළඳපළේ මේ කිසිවක් දක්නට නැහැ. එසේම අර්ථාපල් වගාව සඳහා බීජ අර්ථාපල් පිටරටින් ආනයනය කිරීමයි සාමාන්‍යයෙන් සිදුවන්නේ. කිලෝ 50ක පෙට්ටියක් දැනට රුපියල් 19,000ක් වෙනවා. අක්කරයක අර්ථාපල් වගාව සඳහා පෙට්ටි 20ක් පමණ අවශ්‍යයි. ඒ කියන්නේ කිලෝ 1000ක්. ඩොලරේ මිල ඉහළ යාම නිසා බීජ අර්ථාපල් ආනයන කරුවන්ටද කිලෝ 50ක පෙට්ටියක් රුපියල් 3,400කින් වැඩි කරන්න සිදු වෙනවා. මෙතෙක් කල් වැඩිපුර භාවිත කළේ රසායනික පොහොර. දැන් රසායනික තියා දෙනවා කිව්ව කාබනික පොහොරත් පේන තෙක් මානෙක නැහැ. දින 14කට සැරයක් පලිබෝධ නාශක අවශ්‍යයි. පලිබෝධ නාශක නැහැ. බීජාර්ථාපල් කිලෝ 50යි පෙට්ටියක් රුපියල් 3,000කින් ඉහළ ගියොත් පෙට්ටි 20ට රුපියල් 60,000ක් වැඩිපුර ගෙවන්නට වෙනවා. මේ සියල්ල දෙස බැලීමේදී එක් කරුණක් ඉතා හොඳින් පැහැදිලි. ලබන අප්‍රේල් වන විට අර්ථාපල් අස්වැන්න බොහෝ විට අඩු විය හැකි. ඒ කියන්නේ අර්ථාපල් මිලද ඉහළ යාමට නියමිතයි. නැතහොත් ආනයනය කිරීමට සිදුවෙනවා. ආනයනික අර්ථාපල් කාබනික පොහොරින්ද වගා කර ඇත්තේ කියලා අහලා වැඩක් නැහැ. මොකද කාබනික පොහොර වලින් ගාකල අර්ථාපල් ගෙන්වන්න පුළුවන් රටක් නෙවෙයි අපි. ඒ තරමට මිල අධිකයි. අඩු මිලට හොඳ ආහාර ලබා දීම රජයක වගකීමක්. ඒ අනුව අද සහල් වලට සිදු ඇති දේ හෙට අර්ථාපල් ඇතුළු එළවලු වලට සිදුවීම නතර කළ යුතුයි. ඊට මුහුද හත් ගොව්වක් දුර තියා පෙර සූදානම් වන්නේ අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. දැන් මිනිස්සු අල තියාගෙන ඉන්න වගේ වල් වල පොහොර නැහැ හදන්න. කුකුල් පොහොර දරහලට හදපු එකටවත් පස් කොටන්න පොහොර නැහැ. දැන් මේ බලන මහත්තයෝ මේ පණුව කාලා තියෙනවා. පණු බෙහෙත් බෝතලයක් නැහැ. මේවට ගහන්න මැංගෝ සෙප් නැහැ. ඉතින් මේ හෙට අනිත් දෙනකොට වහිනවා. වහිනකොට මේ බේරගන්නේ කොහොමද? හෙට ගේනනම් අනිත් දකේනනම් ගිනු. ඉතින් මේ එතකම මේ ගොවිතැන අපි රැකගන්නේ කොහොමද? ඉතාලම අමාරු සාසන තත්යකට පත්ලා ඉන්නේ අපේ ගොවියෝ. පොහොර මිටියක් ගන්න නැහැ. අපි මේ බින් සකස් කරලා හදාගන්න තියෙන අලහොන්ඩයක් හදාගන්න විදියක් නැහැ. පොහොර නැතුව හා බීජ අලහොන්ඩයක් ගැනීමේදී විශාල පිරිවැයක් දරන්න සිටුනේ. මට තියෙන ගැටලුව තමයි මගේ බින් සකස් කරලා තියෙන්නේ. කාබනික පොහොර අපි මීට ඉස්සලා දමලා නැහැ. දැම්මත් කොහොම වෙයිද කියලා දන්නේ නැහැ. මොකද අපි 18,000 20,000 විතර වෙනවා මේ කලපෙට්ටියක් ගෙනලා ඒක දාලා ඒක සවුත් වෙලා ගියොත් එහෙම අපේ අනාගතෙම ඉවරයි. පොහොර නැහැ, බෙහෙත් නැහැ. අර ටික හදාගන්න විදියක් නැතුව ඉන්නේ. ඒ නිසා අපිට කොහොම හරි පොහොර ලබා දෙන්න කියලා තමයි මේ රජෙනුත් නිලධාරි මහත්තුරුන්ගෙනුත් ඉල්ලා සිටින්නේ. වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.